අවසරත් හැමතුරනේ මේ ප්‍රශ්නය කලින් පළමු හම්බන්තොට ධර්ම සාකච්ඡාට අදාළ ප්‍රශ්නයක් අපේ හැමතුරනේ ඔබ වහන්සේ හිදි දක්වනවා පංච නීවරණ අවිද්‍යාවට හේතු වෙනවා කියලා. ඒ වගේම අපි අහලා තියෙනවා අර ප්‍රථම ධාන මට්ටමේදී පංච නීවරණ යටපත් වෙනවා කියලා. ඒ වගේම අර ප්‍රථම ධාන මට්ටමේදී යෝගාචරයේ මිය ගියොත් රූපාවචර බ්‍රහ්මලෝකෙ ඉපදෙනවා කියලා. එතකොට අපි හඳුන්නේ මේ පංච නීවරණ යටපත් වෙච්ච අවස්ථාවේ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ කොමන ආකාරයෙන්ද? මේ මාත්‍රය දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාමයේ ආස්වාදයේ රූපේ ආස්වාදයේ වේදනාවේ ආස්වාදයේ කියලා ආස්වාදයන් තුනක් පිළිබඳව. කාමයේ ආස්වාදය කියන්නේ මේ ඇස නිසා සකස් වෙන්නා වූ චක්කු විඥානයේ ඇසේ ආස්වාදය. ඒ වගේම මේ ආයතන හය නිසා සකස් වෙන්නා වූ විඥානයන් මේ 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 කාමයේ ආස්වාදය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට රූපේ ආස්වාදය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ තරුණ වයසේ, ඒ කියන්නේ අවුරුදු 17ක 18ක නව යෞවන තරුණයෙක්ගේ තරුණියක්ගේ තියෙනා වූ රූපේ තියෙන ප්‍රභාෂර භාවය, ලාලිත්‍ය, තරුණ භාවය. ඒක තමයි රූපේ ආස්වාදය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඊළඟට වේදනාවේ ආස්වාදය කියලා තුන්වෙනි තැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට වේදනාවේ ආස්වාදය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ධ්‍යාන තලවල තියෙනා වූ ආස්වාදය. තේරෙනවද? පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතර ධ්‍යාන තල, ඉන් එහාට තියෙනා වූ මේ අරූපය අරූපාවචර ධ්‍යාන තලවල ලබන්නා වූ ආස්වාදයට බුදුරජාණන් වහන්සේ කියනවා වේදනාවේ ආස්වාදය කියලා. ඒ කියන්නේ දැන් පළවෙනි ධ්‍යාන තල තුල යම් පුද්ගලයෙක් ගත කරනවා නම් එයා ඒ වේදනාවේ ආස්වාදයේ විඳින්මින් තමයි මේ ධ්‍යාන තලයට අදාළ ආස්වාදයේ තුල ඉඳමින් ඉන්නේ. ඒ කියන්නේ ඒ මොහොතේ අවිද්‍යාව තුල ඉන්නවා. නමුත් පංච නීවරණ යටපත් වෙලා තේනල් පංච නීවරණ යටපත් වුණායි කියන කාරණයෙන් පංච නීව මේ පංච නීවරණ නිරෝධය කළා කියන කාරණේ මතුවෙන්නේ නැහැ. තේනල්. ඒ කියන්නේ පළවෙනි ධ්‍යානය තුල යා ඉන්න වෙලාවේ පංච නීවරණ යටපත් වුණ බව ඇත්ත. නමුත් පංච නීවරණ යටපත් වුණායි කියන කාරණේ තුල පංච නීවරණ නිරෝධය කළායි කියන කාරණේ සකස් වෙන්නේ සකස් වීමක් නැහැ. මොකද එයා ඒ මොහොතේ අනිවාර්යයෙන්ම ඕනෙම ධ්‍යාන තලයක් තුල ඉන්න කෙනෙක්. එයා අනිවාර්යයෙන්ම උතුම් රහත් ඵලයට පත් වෙලා නැත්නම් එයා අනිවාර්යයෙන්ම ධ්‍යාන තලයේ තුල වේදනාවේ ආස්වාදයේ විඳින්මින් ඉන්නේ. එතකොට එතන ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අවිද්‍යාව තුලයි ඉන්නේ. ඒක වේදනාවේ ආස්වාදයක්. කාමයේ ආස්වාදයේ වගේ රූපයේ ආස්වාදයේ වගේ ධ්‍යාන මට්ටමේ ඉන්න කෙනා වේදනාවේ ආස්වාදයේ තුල ඉන්නවා. වේදනාවේ ආස්වාදයේ තුල හිටියත් පංච නීවරණ යටපත් වෙලා තියෙන්නේ. නමුත් පංච නීවරණ නිරෝධය වෙලා නැහැ. පංචින නිරෝධය වෙලා නැහැ. නමුත් ඒ නිසා වේදනාවේ ආස්වාදයේ තුල ඉන්න නිසා අනිවාර්යයෙන්ම යා අවිද්‍යාව තුලයි ඉන්නේ. අවිද්‍යාව තුලනි ඉන්න නිසා යා අනිවාර්යයෙන්ම සංස්කාර රැස් කරනවා. සංස්කාර වලට අදාළව පළවෙනි ධ්‍යාන තලයේ ඉන්න කෙනෙක් මැරෙන මොහොතේ පළවෙනි ධ්‍යාන තලයට හිත ගත්තොත් පළවෙනි ධ්‍යානට තලයට අදාළ රූපාවචර බ්‍රහ්ම තලයේ උප්පත්ති ලැබෙනවා. එච්චරයි. එයා අවිද්‍යාව නිරෝධය කළා නැහැ. මොකද යා වේදනාවේ ආස්වාදයේ තුල ඉන්නේ. නමුත් తాවකාලිකව පංච නීවරණ යටපත් වෙලා. මොකද ඒ මොහොතේ යා මේ සමාධි ධ්‍යාන තලයෙන් මිදුන මොහොතේ ආයිමත් එයා තුල පංච නීවරණ සකස් වෙනවා. ඒ නිසා පංච නීවරණ යටපත් වුණ බව ඇත්ත. පංච නීවරණ යටපත් වුණත් එයා වේදනාවේ ආස්වාදයේ තුලයි ඉන්නේ. යා සංස්කාර රැස් කරනවා. ආස්වාදය තුල ඉන්නවා කියන්නේ ආදීනවයක් තියෙනවා. ආදීනවයක් තියෙන නිසා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ වේදනාවේ ආස්වාදයේ කෙටිභාවය දැකලා ආස්වාදයේ දීර්ඝ ආස්වාදයේ දීර්ඝභාවය දැකලා නිස්සාරණය කරා යන්න කියලා. තේරෙනවද? වේදනාවේ තියෙනා වූ ආස්වාදයේ කෙටිභාවයත් ආදීනවයේ දිගුභාවයත් දැකලා නිස්සාරණය සොයාගෙන යන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එක ෂණයෙන් පළවෙනි ධ්‍යාන තලයට හිත ගත්තොත් එහෙම ඒ ධ්‍යාන තලයට උපාදානය වෙලා සමහර විට කල්ප ගානක් අපි අරූපේ මේ රූපාවචර බ්‍රහ්ම තලයේ උප්පත්ති ලබන්න පුළුවන්. ඉතින් ආයිමත් එතනින් සමහරට සතර පායට වැටෙන්න පුළුවන්. ඒ නිසා ආස්වාදයේ කෙටිභාවයත් ආදීනවේ දීර්ඝභාවයත් දැකලා නිස්සාරණය කරා යන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා ධ්‍යාන මට්ටමේ ඉන්න කෙනා තුල පංච නීවරණ යටපත් වෙලා බව ඇත්ත. නමුත් පංච නීවරණ නිරෝධය වෙලා නැහැ. යටපත් තුන පංච නීවරණ තුලින් එයා මොකද්ද මතු කරලා තින්නේ? වේදනාවේ ආස්වාදය. කාමයේ ආස්වාදයත් රූපයේ ආස්වාදයත් වේදනාවේ ආස්වාදයත් මේ තුනම අනිවාර්යම තෘෂ්ණාව තුල බැසගෙන ඉන්නේ. ඒක වහන්සේ කලින් මට දේශනා කරලා අපි හඳුනන්නේ අර පංච නීවරණ නිසා අවිද්‍යාවත් හට ගන්න අනික් පැත්තත් වෙන්න පුළුවන් කියලා මම හිතන්නේ. එහෙමත් ඒ ඉත අවිද්‍යාව නිසා පංච නීවරණ සකස් වෙනවා. තේන අවිද්‍යාව නිසා තියෙන පංච නීවරණ තමයි අපි සකස් කරගන්නේ. තේන අවිද්‍යාව නිසා පංච නීවරණ සකස් කරගන්නවා. පංච නීවරණ නිසා නැවත අපි ලබු අවිද්‍යාව තුළම තමයි සකස් වෙන්නේ. දෙකම මේ පැත්තයි මේ පැත්තයි කොහොම බැලුවත් දෙක අවුල්. අවුලේ දෙන්න මේ කටයුතු කරනවා.